අද ලංකාදීපත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ වෙනම කතාවක් වේලුවක්ගිය දුරක් සිසුන් අතර ඇති වුණු ගැටුමක් රන්ටබේ පුහුණු පාසල යුද පිටියක් සිසුවියකට ගුටි ඇනගෙන සිසු 1000 දෙනෙක් රෝහලේ ගයන් සූර්යාරච්චි මහියංගනී රංජිත් එක්කලියන් රන්ටබේ ජාතික ශිෂ්‍ය බට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා ඊයේ පැමිණි සිසුවියකට කළ විහිළුවක් සම්බන්ධයෙන් පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 1000 දෙනෙකු තුවාල ලබා මහියංගනී මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කියනවා. මේ විදිහට රෝහල් ගත කර ඇත්තේ කුරුණෑගල සහ ගම්පා ප්‍රදේශවල පාසල් සිසුන් පිරිසක් බවත් සිද්ධියට සම්බන්ධ සිසුන්ගේ ශිෂ්‍ය බට පුහුණුව වසරකට තහනම් කර ඇති බවත් උසස් නිලධාරියෙක් කියනවා. කුරුණෑගල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවියකට ගම්පා ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවෙකු විසින් කරන ලදේ කියන වේලුවක් දුරදිග යාමෙන් කුරුණෑගල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් පැමිණ ඒ පිළිබඳ ගම්පා පාසලේ සිසුන්ගෙන් විමසලා ඒදී ඇතු බයින් බස්වීමකදී එක් සිසුවෙකුට කළ පහරදීම හේතුවෙන් සිසුන් දෙපිරිසක අතර ගැටුමක් ඇති විය යුතු බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියනවා. මේ ශිෂ්‍ය බට පුහුණුව සඳහා කොළඹ කුරුණෑගල ගම්පා ඇතුළු ප්‍රදේශ රැසකින් සිසුන් 800ක පමණ පිරිසක් සහභාගි වී ඇති බවද එම නිලධාරියා සඳහන් කළා තියෙනවා. සමහර වෙලාවට අනවශ්‍ය විහිළු දුරදිග යන ආකාරයන් පාසල් සිසුන් දෙපිරිසක් අතර ගුටිබැට හොමාරුවක් වෙලා 1000 දෙනෙක් රෝහල්ගත කරන තැනකට පත්වෙන තරම් ඒ විහිළුව දුරදිග ගියා කියලා කිව්වම හිතන්නේ නැතුව හොයන්නේ නැතුව බලන්නේ නැතුව කරන නොගැලපෙන විහිළු කොයිතරම් දුරදිග යනවාද?